අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද දවසේ ගුරුගෙදර සංගීතමය හෝරාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 9 ශ්‍රේණිය පෙරදිග සංගීතයේ විෂය යටතේ සාකච්ඡා වෙන බටහිර සංගීත ප්‍රස්ථාරකරණයේ සම්බන්ධයෙන් හොඳයි දරුවනේ අද දවසේදී සාකච්ඡා කරන පාඩමට අදාළ නිපුණතාවයේ වන්නේ සංකීතානුසාරයෙන් සංගීතයේ ලියා දක්වන විදි හඳුනා ගනිමින් සංගීත කෘති ඇසුරු කිරීමටත් දේශීය සංගීතාංග ලෝකයේ වෙත යොමු කිරීමටත් අත්‍යවශ්‍ය මූලික නිපුණතා වර්ධනය කර ගනී කියන නිපුණතා කාණ්ඩයේ යටතේ මෙම පාඩම අවසන් වෙද්දී මගේ ආදරණීය දුවට පුතාට විශාල ඉගෙනුම්පල සංඛ්‍යාවක් අත්පත් කර ගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. අපි මුලින්ම කතා කරමුකෝ මේ ඉගෙනුම්පල මොනවාද කියලා. අද දවසේදී මම කතා කරන මාතෘකාව යටතේ අපේ දරුවන්ට අපේ දුවට පුතාට පුළුවන් වෙනවා අපරදිග ප්‍රස්ථාර සංකේත අධ්‍යයනය කරලා ඒවා හොඳින් අඳුන ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ටයිම් සිග්නේචර් යන්න නිර්වචනය කිරීමේ හැකියාව කුසලතාවේ ඔයාලා ලබා ගන්නවා. ඒ වගේම ඇක්සිඩෙන්ටල්ස් කියන්නේ මොනවද කියන එකත් නිර්වචනය කරන්න ඔයාලට පුළුවන් වෙනවා. ඒ වගේම පුතේ මේ සිද්ධාන්ත ඉගෙන ගත්තාම ඔයාලට ඉබේම හැකියාවක් ලැබෙනවා ස්වර ප්‍රස්ථාර තාලානුකූලව කියන්න තාලානුකූලව අවබෝධ කරගැනීමේ හැකියාව ඇති වෙනවා. මීට අමතරව අපරදිග ප්‍රස්ථාර ක්‍රමය ඒ කියන්නේ බටහිර ස්වර ප්‍රස්ථාරයක් ඉගෙන ගැනීමෙන් තියෙන වාසි සහ ඒ පිළිබඳ ධනාත්මක ආකල්පයකින් කතා කරන්න මගේ ආදරණීය දුවට පුතාට හැකි වෙනවා. හොඳයි දුවේ පුතේ මම ඔයාලට දැන් මේ තිරේ දිස් වෙන ආකාරයට ස්වර ප්‍රස්ථාර ආකෘතීන් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. බලන්නකෝ ඔබට වම්පසින් පිනනවා ඇති අපරදිග ස්වර ප්‍රස්ථාරයක්. අද දවසේදී මෙන්න මේ අපරදිග ස්වර ප්‍රස්ථාරයට අවශ්‍ය වෙන මූලික සිද්ධාන්තමය කරුණු තමයි සාකච්ඡා කරන්නේ. ඒ වගේම පෙරදිග ස්වර ප්‍රස්ථාර මගේ ආදරණීය දුවල පුතාලා හොඳින් දන්න බව මම දන්නවා. ඉතින් මම පෙරදිග ස්වර ප්‍රස්ථාරයක් සහ අපරදිග ස්වර ප්‍රස්ථාරයක් අතර තියෙන වෙනස පැහැදිලි කරන්නයි මෙන්න මේ රූපරාමුව ඔයාලට අරගෙන ආවේ. හොඳයි දුවේ පුතේ. අද දවසේදී මම ප්‍රධාන වශයෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ බාස් ඇන්ඩ් ටයිම් සිග්නේචර්ස් කියන්නේ මොනවද කියලා. ඒ වගේම ඇක්සිඩෙන්ටල්ස් කියන දේ මොකක්ද කියන එකයි. ඒ කතාවට ප්‍රවේශ වෙන්න කලින් මම ඔයාලට එක වැදගත් කරුණක් ඉදිරිපත් කරන්න කැමතියි. මේ කතාව කිව්වේ ලෝකේ විශිෂ්ටතම සංගීතඥයෙක් වෙච්ච මොසාට් නැමැති සංගීතඥයා. එතුමා කියනවා සංගීතය කියන්නේ ස්වරවලට පමණක් නොවේ. ඒවා අතර තියෙන අන්තරයන් නිශ්ශබ්දතාවයන් තිබෙන කොටස් වලට තමයි මේ උක්කූම ඒකාබද්ධතාවයෙන් තමයි නිවැරදි සංගීතය කියන එක ගොඩනැගිලා තියෙන්නේ කියලා. ඉතින් දරුවනේ මේ නිවැරදි නිශ්ශබ්දතාවයන් කොහොමද යොදන්නේ? මාත්‍රා අතර තියෙන මේ නිශ්ශබ්දතාවයන් ගොඩනගන්නේ කොහොමද කියන එක අපි හොඳින් ඉගෙන ගන්න ඕනේ. ඒකට තියෙන එකම සිද්ධාන්තමේ කරුණ තමයි ටයිම් සිග්නේචර්ස්. ටයිම් සිග්නේචර්ස්. හොඳයි. දරුවනේ අපි ටයිම් සිග්නේචර්ස් වලට අදාළව අපි කතා කරමු බා ලයින්ස් ඇන් බාස් කියන්නේ මොනවද කියලා. අපි දුවල පුතාලා හොඳින් අඳුනනවා පෙරදිග සංගීත ප්‍රස්ථාරයක යම්කිසි මාත්‍රා සංඛ්‍යාවක් වෙන්කොට ප්‍රස්ථාර කිරීමේදී අපි පාවිච්චි කරන කොලම්ස් එහෙමත් නැත්නම් විභාග කියන කාරණේ ඔබලා අඳුනනවා. අපි ඒක බටහිර සංගීතයේදී හඳුන්වන්නේ බා එකක් ලෙස. බා එකක් ඒ වගේ බාස් කීපයක් එකතු වීමෙන් තමයි ස්වර ප්‍රස්ථාරයක් ගොඩනැගෙන්නේ. මෙන්න මේ බාස් වෙන් කරන රේඛා මණ්ඩලයක් තියෙනවා. රේඛා කීපයක් තියෙනවා. මේ රේඛා වලට අපි හඳුන්වන්නේ බා ලයින්ස් කියලා. ඔබට දැන් මේ තිරේ දිස් වෙනවා මේ බා ලයින්ස් මොනවද, බාස් කියන්නේ මොනවද කියන දේ ඔයාලට පැහැදිලි වෙන්නට ඇති. හොඳයි පුතේ. මේ බා ලයින්ස් මගින් තීරණය කරන වැදගත් සාධකයක් තියෙනවා. ඒ තමයි යම් කිසි ස්වර ප්‍රස්ථාරයක දරුවනේ විභේදනීය වන විභාග සඳහා එක විභාගයක් ඇතුළත කොපමණ මාත්‍රා සංඛ්‍යාවක් ලිවිය යුතු දැයි තීරණය කිරීම සඳහා අපිට ඇති මූලිකම සිද්ධාන්තමය කරුණ වන්නේ ටයිම් සිග්නේචර් එක. හොඳින් අවබෝධ කරගන්න. දුවේ පුතේ 9 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ කරුණු සාකච්ඡා කිරීමේදී විෂය නිර්දේශයට අනුකූල ටයිම් සිග්නේචර්ස් සාකච්ඡා කිරීමේදී ප්‍රධාන ටයිම් සිග්නේචර්ස් හතරක් පිළිබඳ අපි ඉගෙන ගත යුතුයි. ඉන් තුනක් සිම්පල් ටයිම් යටතටත් ඉන් එකක් කම්පවුන්ඩ් ටයිම්ස් යම්කිසි සංකීර්ණ තත්වයකට තිබෙන කම්පවුන්ඩ් ටයිම්ස් යටතටත් ගැනෙනවා. හොඳයි දුවේ පුතේ අපි බලමු මෙම
යොදා තිබෙන සොර ප්‍රස්ථාර හතරේ ටයිම් සිග්නේචර්ස් මොනවද සහ ඒක කොතනටද තියෙන්නේ? ඒක කොමන ස්ථානයේද යොදලා තියෙන්නේ කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඔන්න බලන්නකෝ සොර ප්‍රස්ථාරයේ දියා හොඳින් මුලින්ම මම ඔයාලට දාලා තිනවා වේවිං ෆ්ලැග් සොර ප්‍රස්ථාරේ. ඒ වගේම දෙවෙනියට යැන්කි ඩූඩල් බටහිර සොර ප්‍රස්ථාරේ. මේ ආදී වශයෙන් සොර ප්‍රස්ථාර හතරක් ඔයාලට ඉදිරිපත් කළා තිනවා. මෙතන වැදගත්ම කාරණේ තමයි ඔයාලට පේනවා ඇති මම සර්කල් එකකින් දක්වලා තියෙනවා මෙන්න මේ ටයිම් සිග්නේචර් එක කියන එක. ඒ කියන්නේ විභාගයක් ඇතුළට කොපමණ මාත්‍රා සංඛ්‍යාවක් ඊදී යුතුද යන්න සාකච්ඡා වෙන කොටසට. අපි ඒකට කිව්වා ටයිම් සිග්නේචර් එකක් කියලා. හොඳයි පුතේ. දැන් බලන්න පළවෙනි සොර ප්‍රස්ථාරයේ තියෙනවා 44 කියලා ටයිම් සිග්නේචර් එක දාලා තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රස්ථාරය යැන්කි ඩූඩල් කියලා දාලා තියෙන. ඒ සොර ප්‍රස්ථාරයේ දිනවා 24. ඊළඟ සොර ප්‍රස්ථාරයේ 34 ලෙසත් අවසාන සොර ප්‍රස්ථාරයේ 68 ලෙසත් වර්ග කරලා දක්වලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. මෙන්න මේ කරුණ හොඳට අවබෝධයට ගන්න ඕනේ. ඒ කියන්නේ යම් කිසි දල අදහසක් ඔබට ඇති වෙනවා ටයිම් සිග්නේචර් එක කියන එක මුලින්ම යොදන්න ඕනේ. ඒක නිසා මගේ දරුවන්ට මේක ටිකක් ආගන්තුක ගතියක් ලැබෙන්න පුළුවන්. නමුත් මේකේ අතිශය වැදගත් කොටස වන්නේ බටහිර ප්‍රස්ථාරයක බොහෝ කරුණු ප්‍රස්ථාරයේ තුලම අන්තර්ගත කරලා තියෙනවා. දැන් බලන්න මේ ප්‍රස්ථාර හතර අධ්‍යයනය කිරීමේදී ඔයාලට පැහැදිලිව තේරෙනවා ටයිම් සිග්නේචර් එකක් මුලදිම ප්‍රස්ථාරයේ මුලදිම ඇතුළත් කරන්න ඕනේ කියන කාරණේ. හොඳයි ආදරණීය දුවේ පුතේ. ටයිම් සිග්නේචර්ස් ලිවීමේදී අපි සැලකිලිමත් විය යුතු තවත් වැදගත් කාරණයක් තියෙනවා. මගේ දරුවෝ ගොඩක් වෙලාවට මෙන්න මේ අඩුපාඩුව කරනවා. අද මේක හරියට ඉගෙන ගත්තාම නිවැරදිව මේකේ ආකෘතිය තේරුම් ගත්තාම ටයිම් සිග්නේචර් සංකේතේ නිවැරදිව ලියන විදිය අවබෝධ කරගත්තාම මින් ඉදිරියට ඒ වැරද්ද කිසිම දරුවෙක් කරන්නේ නැති වෙයි කියලා මං හිතනවා. හොඳයි පුතේ, බලන්න මුලින්ම හරි ලකුණකින් මම යොදලා තියෙන්නේ නිවැරදි ටයිම් සිග්නේචර් එකක් යෙදීමේ ක්‍රමවේදයයි. ඒ වගේම හතර බෙදීම හතර කියලා යොදලා තිනවනේ. අපි ඒ වගේ බෙදීමේ සංකේතයකින් සොර ප්‍රස්ථාරයක් කිසිම විදිහට බටහිර ප්‍රස්ථාරකරණයේදී යොදන්නේ නැහැ. ඒක හොඳින් මතකයේ තබා ගන්න. නිවැරදි ටයිම් සිග්නේචර් එකක් යෙදීමේදී කිසිම විදිහකින් භාග සංඛ්‍යාවක් විදිහට අපි යොදන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හොඳයි, අපි ඉදිරියට මේ කාරණේ කතා කරගෙන යමු. දැන් අපි ටයිම් සිග්නේචර් එකක් කියන්නේ මොකද්ද කියලා නිවැරදි අර්ථකථනයකට එමුකෝ. ඔන්න අගයන් දෙකක් තියෙනවා. ඉහළ අගයකුත් තියෙනවා, ඊට සමගාමීව පහලින් තවත් අගයක් තියෙනවා. මේ අගයන් දෙක මොනවාද? අපි හොඳට අධ්‍යයනය කරලා බලමු. ඉහළින් දැක්වෙන අගයෙන් ප්‍රකාශ වෙන්නේ the number of beats in a bar. ඒ කියන්නේ විභාගයක් තුල කොපමණ මාත්‍රා සංඛ්‍යාවක්, ඒ කියන්නේ කවුන්ට්ස් කීයක් යෙදෙනවද කියන එක. විභාගයක් තුල පවතින මාත්‍රා සංඛ්‍යාව තමයි මින් ගම්ම්‍ය වන්නේ. ඒ වගේම පහත අගය ගත්තහම, පහලින් දැක්වෙන අගය ගත්තහම මාත්‍රා මැනීමට යෙදිය යුතු මාත්‍රා විශේෂය තමයි සාකච්ඡා කරන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ තිබෙන්නේ මාත්‍රා සංඛ්‍යාව, ඒ මාත්‍රා යෙදිය යුත්තේ කුමන මාත්‍රා වර්ගයකින්ද කියන එක තමයි පහතින් දැක්වෙන අගයෙන් ඉදිරිපත් වෙන්නේ. මම නැවතත් කියන්නම්, හොඳට අවධාරණය කරගන්න. ඉහළ අගයෙන් සාකච්ඡා කරන්නේ විභාගයක් තුළ යොදන මාත්‍රා සංඛ්‍යාව, පහළ අගයෙන් දැක්වෙන්නේ ඉහළට යොදන මාත්‍රා සංඛ්‍යාව යෙදිය යුත්තේ කුමන මාත්‍රා විශේෂයකින්ද කියන එක. මේක ඉදිරියට යනකොට මම ඔයාලට පහදලා දෙන්න. හොඳයි දුවේ පුතේ, දැන් අපි පහළ අගය ගැන යම් කිසි මට්ටමකින් කතා කළ යුතුයි. මම කිව්වා නේද සිම්පල් ටයිම්ස් ගැන සාකච්ඡා වෙනවා, කම්පවුන්ඩ් ටයිම්ස් ගැන සාකච්ඡා වෙනවා. සිම්පල් ටයිම් යටතේ ඔයාලට තියෙන විෂය නිර්දේශයට අනුකූලව අනුගතව තිබෙන කොටස් තමයි 44 34 24 කියන ටයිම් සිග්නේචර්ස්. ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ මගේ ආදරණීය දුවේ පුතේ යට තියෙන සංඛ්‍යාවත් සමගයි. ඒ කියන්නේ යටට අපි යොදනවා ක්‍රොචට්ස් හතරක්. එක් මාත්‍රා අගයක් සහිත ක්‍රොචට්ස් හතරක් යෙදීම අත්‍යවශ්‍යයි. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නට ඇති කියලා. එතකොට 68 කියලා අපි කියන්නේ ඇයි? 68 ඉහත ටයිම් සිග්නේචර්ස් තුනේම, ඒ කියන්නේ 44 24 සහ 34 කියන ටයිම් සිග්නේචර්ස් වලදී
අපි කතා කරන්නේ ක්‍රොචට්ස් ගැන. එතකොට ක්‍රොචට්ස් හතරක් විභාගයක් තුළ යෙදී යුතුයි කියන සංකල්පය අපිට ඔළුවට එනවා. ඒ වගේම 6-8 ආවහම 8ක් යෙදුනහම යටාගයට අපි මොනවද යොදන්නේ? අපි මොකද කළ යුත්තේ? හොඳයි දුවේ පුතේ. ඒ යටාගයේ 8 සහිත අගයන් කම්පවුන්ඩ් ටයිම්ස් වලදී අපි පාවිච්චි කරන්නේ කුවෙව තමයි පාවිච්චි කරන්නේ. 8ක් යෙදෙන නිසා තමයි ඒක 8 විදිහට අගයක් ලෙස යෙදෙන්නේ. හොඳයි ආදරණීය දුවේ පුතේ. මම හිතනවා ටයිම් සිග්නේචර්ස් වල සිම්පල් ටයිම්ස් සහ කම්පවුන්ඩ් ටයිම්ස් වලින් එකක් වන 6-8 ආකෘතිය පිළිබඳ ටයිම් සිග්නේචරේ පිළිබඳ ඔයාට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. දැන් පුතේ අපි පොඩ්ඩක් කතා කරන්න අවශ්‍ය වෙනවා ටයිම් වැලියුස්. ටයිම් වැලියුස් කියන්නේ සොර අගයන් කියන එක. දැන් මම මේ ඔයාලට තිරේ දිස්වන සොර ප්‍රස්ථාරයට අනුව බැලුවොත් පැහැදිලි වෙනවා බටහිර සොර සංකේත ඒත් එක්කම පෙරදිග ක්‍රමයට අපි කොච්චර මාත්‍රා ගණනක් යෙදෙනවද, ඒ වගේම උදාහරණ සහිතව මං ෂඩ්ජේ සොරය භාවිත කරමින් ඊට උදාහරණ සපයා තියෙනවා. දැන් බලන්න දරුවනේ ටයිම් වැලියුස් වලින් ගත්තහම මුලින්ම දක්වලා දිනවා සෙමි බ්‍රීව් මෙන්න මේ විදිහට බෝලේක ආකෘතියකින් තමයි සංකේතය අපි සොර ප්‍රස්ථාරයක යොදන්නේ. මෙම සෙමි බ්‍රීව් සඳහා අපි විවහාරයේ පාවිච්චි කරනවා හෝල් නෝට් කියලා. ඇතැම් විට මගේ දරුවන්ට සෙමි බ්‍රීව් කියලා විභාග ප්‍රශ්න පත්‍රයේ දකින්න පුළුවන්. එහෙමත් නැත්නම් විවහාරික ප්‍රවේශයන් වලදී හෝල් නෝට් කියන එකත් අහන්න ලැබෙනවා. එතකොට අද දැන් මේ ඉගෙනගත්ත කරුණත් එක්ක ඔයාලට කිසිම විදිහකින් බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සෙමි බ්‍රීව් එකටම තමයි අපි හෝල් නෝට් කියලා හඳුන්වන්නේ. එහි අගය කීයද? එහි මාත්‍රා කීයක් තියෙනවද? සෙමි බ්‍රීව් එකක් යෙදුවාම මාත්‍රා කීයක් තියෙනවද? ඔන්න අපිට ඊළඟට ඇති වෙන ගැටලුව. මාත්‍රා හතරක්. ඒ කියන්නේ 4 beats. 4 beats තමයි සෙමි බ්‍රීව් එකකින් අර්ථ නිරූපණය වෙන්නේ. හොඳයි පුතේ. දැන් බලන්න මාත්‍රා හතරක් උදාහරණෙ මම දක්වලා දිනවා. ෂඩ්ජය මාත්‍රා තුනක් ඉදිරියට ඇදෙනවා. ඒ කියන්නේ පූර්ණ වශයෙන් මාත්‍රා හතරක් නියෝජනය කරනවා. ඊළඟට අපි යන් දැන් ස්වර ප්‍රස්ථාරයක මාත්‍රා දෙකක් නියෝජනය කරන්නේ කොහොමද? අපි මාත්‍රා දෙකක් නියෝජනය කිරීම සඳහා බටහිර ප්‍රස්ථාරකරණයේදී අපි පාවිච්චි කරනවා මිනිම් සංකේතය. ওই දෙවෙනියට දක්වා තිබෙන්නේ මිනිම් සංකේතයයි. මිනිම් එකක් සඳහා අපි විවහාරික ප්‍රවේශවලදී හඳුන්වන්නේ half note කියලා. half note කියන්නේ මොකද? half note කියන්නේ පුතේ ඉහතින් දැක්වෙන හෝල් නෝට් අගේ, ඒ කියන්නේ semi brief එකකින් භාගයක් නියෝජනය වෙනවා කියන එක තමයි half note කියලා අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ මාත්‍රා දෙකක්. value එක වෙන්නේ 2 beats. මම උදාහරණයක් දක්වලා තියෙනවා ෂඩ්ජය සමග සා සහ එක මාත්‍රාවක් ඇදීම. එතකොට සම්පූර්ණයෙන් මාත්‍රා දෙකක් තමයි නියෝජනය වෙලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු ක්‍රෝචට්. අර ඔබ ඉහතින් ටයිම් සිග්නේචර් එකේ 4-4 ටයිම් සිග්නේචර් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරේ. ඔබට මතක ඇති. අපි 4-4 ටයිම් එකේදී පහත අගය වැලියු කරන්නේ මෙන්න මේ ක්‍රොචට්ස් වලින්. ක්‍රොචට් අගයක් කියන්නේ එක මාත්‍රාවක්. මේට විවහාරික ප්‍රවේශයන් වලදී බටහිර සංගීතයේදී අපි පාවිච්චි කරන නම තමයි ක්වාටර් නෝට්. ක්වාටර් නෝට් කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ එක මාත්‍රාවක් 1 beat. හොඳයි, ෂඩ්ජයෙන් නිරූපණය කරන්නේ එයයි. ඊළඟට අපි යමු ක්වෙවර් අගයට. මතකයි නේද අපි 6-8 තාල රූපයේදී පාවිච්චි කරේ ක්වෙවර්ස් 8ක්. 6-8 ඉහළ අගයෙන් 6 කියන අගයෙන් යෙදිය යුතු මාත්‍රා ගන්න අපිට දැන් ටයිම් සිග්නේචර් එක දන්න නිසා, ටයිම් සිග්නේචර් එක කියවන්න අපිට හැකියාව තියෙන නිසා ඉහළ අගයෙන් අපි දන්නවා මාත්‍රා 6ක් තමයි යෙදෙන්නේ කියලා. යටාගෙන් 8 6 8, යටාගෙන් 8ක 8ක් වැලියුස් 8ක් එන්න ඕනේ. ඒක යොදන්නේ මෙන්න මේ ක්වෙවර්ස් වලින්. ඒ කියන්නේ අපි ඒකට කියනවා 8 notes කියලා. 8 notes කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මාත්‍රා භාගයක්. මේ උදාහරණයේ විදිහට තමයි පෙරදිග ස්වර ප්‍රස්ථාරයක මේක විග්‍රහ වෙන්නේ. හොඳයි දරුවනේ, අපි ඊළඟට යනවා semi quaver අවස්ථාවට. මම බොහොම සෙමින් කතා කරන්නේ. ඔයාලට මේ දේවල් කොලයක් පෑනක් අරන් ඉතාම ඉක්මනට ලියා ගන්න පුළුවන්. මොකද මේ සියල්ල 11 ශ්‍රේණියේදී බටහිර ප්‍රස්ථාරකරණයේදී අපිට වැදගත් වෙනවා. ප්‍රස්ථාරයක් බටහිර ස්වර ප්‍රස්ථාරයක් පෙරදිග ක්‍රමයට ලියන්නත්, පෙරදිග ප්‍රස්ථාරයක් බටහිර ආකෘතියට ගේන්නත්
අපි ඉගෙනගන්නේ මෙන්න මේ මූලික සිද්ධාන්ත ඇසුරු කරගනිමින්. හොඳයි දරුවනේ, අපි කතා කරමු සෙමිකුවේව. සෙමිකුවේව සංකේතය ඔයාලට පේනවා. ඒ හඳුන්වන්නේ මාත්‍රා හතරෙන් එකක, හතරෙන් එකක් ලෙස තමයි දැක්වෙන්නේ. මම පෙරදිග උදාහරණයක් දක්වලා දෙනවා ඔයාලට වඩාත්ම පහසුවෙන් මේක අවබෝධ කරගන්න, මේක හඳුනා ගන්න, මේක යෙදෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පැහැදිලි කරන්න. මං හිතනවා ටයිම් වැලියුස් කියන ස්වර අගයන් පිළිබඳ යම් කිසි අවබෝධයක් මගේ දරුවන්ට ලැබෙන්නට ඇති කියලා. බටහිර ස්වර ප්‍රස්ථාරයක කොහොමද ටයිම් සිග්නේචර් එකක් යොදලා තියෙන්නේ, ඊට අනුගතව ප්‍රස්ථාරයේ යෙදිලා තියෙන ස්වර යෙදීම කොයි ආකාරයෙන්ද කියන එක දැන් අපි විමසා බලමු. මේකෙදි මම ඩ්‍රම් සෙට් එක උදව් කරගන්නවා ඔයාලට ටයිම් සිග්නේචර්ස් පැහැදිලි කරන්න. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ ටයිම් සිග්නේචර් එකක් කොහොමද නිවැරදි ප්‍රස්ථාරයක දැක්වෙන්නේ, ඒක අපි අවබෝධ කරගන්නේ ඒක කියවන්නේ කොහොමද කියන කාරණයයි. දැන් මගේ ආදරණීය දුවල පුතාලා බලන්න මම තිරේ දිස් වෙන විදිහට මම මේ දක්වලා තියෙන ස්වර ප්‍රස්ථාරයේ දිහා මුලින්ම 4-4 ටයිම් යොදලා තියෙනවා ස්ටාෆ් එක මත. ඒ කියන්නේ ස්වර ප්‍රස්ථාරයේ මත මුලින්ම අපිට හම්බෙනවා 4-4 ටයිම් එක. ඊළඟට බාස් හතරකින්, ඒ කියන්නේ විභාග හතරකින් මම පැහැදිලි කරලා තියෙනවා ක්‍රොචට්ස් ආශ්‍රයෙන් මාත්‍රා හතරක් යෙදිය යුතුයි කියන කාරණේ. හොඳයි, අපි දැන් ඒක මේ ඩ්‍රම් සෙට් එකේ ස්නෙයා එක පාවිච්චි කරමින් අවබෝධ කරගන්න උත්සාහ කරමු. 4-4 ටයිම් එක කොයි වගේද යන්නේ? අපි විවාහාරික සංගීත ප්‍රවේශ ගැනත් ඉගෙන ගන්න ඉපේ නේද? ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ 4-4 ටයිම් එකක් අපි ප්ලේ කරන්නේ කොහොමද? ඒක හරියට මාත්‍රා කඩා ගන්න, විභේදනය කරගන්න, බෙදා ගන්න කොහොමද කියන එක. හරි, ඔන්න බලන්න. දැන් මම ඔයාලට ප්‍රස්ථාරයේ දක්වලා තියෙනවා 4-4 ටයිම් එකකට. එතකොට මාත්‍රා හතර බැගින් තමයි නියෝජනය විය යුත්තේ. මුලින්ම දැක්වෙන්නේ පළවෙනි විභාග හතරෙන් දැක්වෙන්නේ තනි මාත්‍රා විදිහට. ඊළඟ කොටසේදී මම උත්සාහ කරලා තියෙනවා ඔයාලට ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න විවාහාරික ප්‍රවේශයේදී අපි කොහොමද ඒ සඳහා වාදනයක් කරන්න කියන එක. හොඳයි, අපි බලමු මුල් මාත්‍රා හතර ඔන්න අපි කවුන්ට් කරමු. මගේ ආදරණීය දුවල පුතාලත් ඔයාලටත් තියෙනවා නම් යම්කිසි යවනක්ද භාණ්ඩයක්, බෙරයක් හෝ වේවා, දවුලක් හෝ වේවා, තම්මැට්ටමක් වෙන්න පුළුවන්, සමහර විට ඔයාලට ඩර්බක් එකක් ගෙදර තියෙන්න පුළුවන්, ඕනෙම සංගීත භාණ්ඩයක්, අවනද්ද භාණ්ඩයක් පාවිච්චි කරන්න. ඒ වගේම ඒවා නැති දරුවන්ටත් පුළුවන් මේසේ මතට මාත් එක්ක මේ කරන ක්‍රියාකාරකම තට්ටු දමමින් මාත් එක්ක සජීවීව සම්බන්ධ වන්න. හොඳයි දරුවනේ, අපි බලමු දැන් මේ 4-4 ටයිම් එක. කවුන්ට් වෙන්නේ 1, 2, 3, 4. දැන් මං හිතනවා විභාගයක් ඇතුළත මාත්‍රා හතරෙන් හතර යොදන ආකාරය තේරුම් ගන්නට ඇති කියලා. ඔන්න දැන් අපි බලමු ඩ්‍රම් සෙට් එකකට අදාළ ස්වර ප්‍රස්ථාරයක් තමයි ඔය මං ලියලා තියෙන්නේ. අපි දැන් ඒක වාදනය කරලා බලමු. 1, 2, 3, 4. මං හිතනවා හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. මොකද ස්වර ප්‍රස්ථාරයක අපිට තියෙන මූලාකෘතිය තේරුම් අරගෙන ටයිම් සිග්නේචර් එක තේරුම් ගන්න ඕනේ මුලින්ම නේ. 4-4 ආකෘතිය තේරුම් ගන්න ඕනේ නේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට ඉස්සරහට වාදනය කිරීමක් හෝ ගායනය කිරීමක් හෝ ඒක රස විඳින්න තියෙන හැකියාව අඩු වෙනවනේ නේද? මං හිතනවා දැන් ඔයාලට ඒක පැහැදිලි වෙන්නට ඇති කියලා. දැන් මෙතන තියෙන වැදගත් කරුණක් තමයි මගේ ආදරණීය දුවේ පුතේ, පෙරදිග සංගීතයේ මේ සඳහා භාවිත වෙන තාලයක් තියෙනවද? තාලයක් තියෙන පුළුවන්ද කියන ගැටලුවත් මතුවෙනව නේද? මගේ ආදරණීය දුවේ පුතේ, පෙරදිග සංගීතයේ මේ සඳහා යෙදෙන්නේ භාවිත වෙන්නේ හින්දුස්ථානි තාල විදිහට අපි සාකච්ඡා කරොත් ත්‍රිතාලේ හෝ කිහෙරවා තාලේ. ත්‍රිතාලේ හා කිහෙරවා තාලේ තමයි මේට අනුරූප වන්නේ. දැන් මම හිතනවා මේක පිළිබඳ ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇතයි කියලා. දැන් හිතලා බලන්න බටහිර ප්‍රස්ථාරකරණයේ 4-4 ස්වරූපය 4-4 ටයිම් සිග්නේචර් එකකින් නියෝජනය වෙනවා. පෙරදිග ප්‍රස්ථාරකරණයේදීත් 4-4 මාත්‍රා නියෝජනය කිරීම සඳහා පෙරදිග සංගීතයේ විශේෂ ආධාරණ අපේ දරුවන්ට අපි හැමෝටම
ඒ ආකෘතියේ තාල දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. මීට අමතරව තාල ගොඩක් තියෙනවා. ඔබගේ විෂය නිර්දේශයට අදාළ කොටස් විතරයි මම මේ සාකච්ඡා කරන්නේ. දැන් බලමු මෙන්න මේ ත්‍රිතාල් කියන තාල රූපේ කොහොමද යෙදෙන්නේ කියලා. මම හස්ත නිරූපණයෙන් ඒක පැහැදිලි කරන්න. ධා ධින් ධින් ධා ධා ධින් ධින් ධා ධා තින් තින් තා තා ධින් ධින් ධා දා. දැන් තේරෙනව නේද පුතේ? බටහිර හෝ ඒවා පෙරදිග හෝ ඒවා මොනම සංගීත ක්‍රමයක් ඇසුරු කළත් අපිට තියෙන මූලික ටයිම් සිග්නේචර්ස් එක හා සමාන බව මම හිතනවා ඒක අවබෝධ කරගන්නට ඇති කියලා. හොඳයි, අපි දැන් යංගද බලන්න 3-4 ටයිම්ස් වලට කොහොමද මේක විග්‍රහ කරගන්නේ කියලා. හොඳයි, අපි බලමු 3-4 ටයිම්ස් වලට කියලා. හොඳයි දුවේ පුතේ, මම දැන් ඒකටත් ඔයාලට ප්‍රස්තාර කොටසක් යොමු කරලා තියෙනවා. ඔයාලට ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් අපි ටයිම් සිග්නේචර්ස් පිළිබඳ ලබාගත් අවබෝධයත් එක්ක මගේ දුවට පුතාට කියන්න පුළුවන් 3-4 නම් 3 crochet beats in a bar. විභාගයක් ඇතුළත, බා එකක් ඇතුළත මාත්‍රා 3ක් crochets වලින් යෙදෙනවා කියන කාරණේ. අපි දැන් ඒකත් හෙමින් ස්නායක විතරක් පාවිච්චි කරලා අපි ප්‍රැක්ටිස් කරලා බලමු. හොඳයි, දරුව මාත් එක්කම මේක කරමු. මම කවුන්ට් කරනවා ඔන්න. 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3. අවබෝධ වන්නට ඇති. දැන් අපි බලමු ඒක විවාහාරික ප්‍රවේශයේදී අපි යොදා ගන්න විදිය. 1 2 3 1 2 3. මං හිතනවා අවබෝධ වන්නට ඇති කියලා. දැන් ඔන්න නැවතත් ප්‍රශ්නයක් ඉස්මතු වෙනවා. බටහිර ප්‍රස්ථාරයේදී 3-4 ටයිම් සඳහා හින්දුස්ථානි ප්‍රස්ථාරකරණයේදී කුමන තාලයක්ද භාවිත වෙන්නේ? එහෙම යෙදෙනවද? තාලයක් තියෙනවද? තියෙනවා දරුවනේ. ඒ තාලයට අපි කියනවා දාදරා තාලය. හින්දුස්ථානි සංගීතයේ දාදරා තාලය. ඒකත් මාත්‍රා 3-3 තමයි යෙදෙන්නේ. හොඳයි, දැන් බලන්න මගේ අත දිහා බලන්න, මං හස්ස නිරූපණෙන් ඒ තාලයත් ඔයාලට පැහැදිලි කරන්න. 1 2 3 1 2 3. තාලාකෘතිය 3-3 3-4 ටයිම්. ධා ධී නා ධා තූ නා ධා. හරිම සරලයි නේද? මේ ටයිම් සිග්නේචර් කියන්නේ ඔය වගේ සරල කාරණයක්. ඔයාලට හරි ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි, අපි යන්න 2-4 ටයිම්ස් වලට. හොඳයි, ප්‍රස්ථාරේ බලමුකෝ අපි දැන් කොහොමද ඉදලා තියෙන්නේ කියලා. 2-4. දැන් හොඳින් අවබෝධ වෙනවා. හරිම පහසුයි. හොඳයි, මහත් එක්කම අපි කරලා බලමු මේක කොහොමද වාදනය කරන්න කියලා. 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2. තේරුණා නේද? හරි, ඔන්න ඕක තමයි ක්‍රමවේදය. ටයිම් සිග්නේචර් එක පාවිච්චි කරන ක්‍රමවේදය. දැන් අපි යනවා සිම්පල් ටයිම්ස් වලින් කම්පවුන්ඩ් ටයිම් එකට. 6-8. ඔන්න බලන්න 6-8 තාල රූපයට ක්වෙවර්ස් 8කින් නියෝජනය වෙන ක්වෙවර්ස් භාවිතා කළ යුතුයි කියලා අපි සාකච්ඡා කරානේ. ඒ ක්වෙවර්ස් වලින් 6-6 තමයි විභාගයකට යෙදී යුත්තේ කියන එක පිළිබඳ දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා. බලන්න යොදලා තියෙන විදිහ. දැන් කලින් අපි කතා කරපු 1 2 3 1 2 3 ආකෘතිය, කියන්නේ 3-4 ටයිම් එකට වඩා 6-8 ටයිම් එක මදක් වේගවත්, යම් කිසි වේගයකින් තමයි වැයෙන්නේ. එතකොට 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3
ඇහිලා ඇති. හරිද? ආ. දැන් මම ඒකේ විවිධ දැන් අපිට පුතේ සොර ප්‍රස්තාරකරණයේදී ටයිම් සිග්නේචර් එකක් හඳුනාගත්තාම අර මොසහට් කියපු විරාමයන් තබමින් අපිට ඒක වාදනයක් වෙන්න පුළුවන් අවනද්ද භාණ්ඩයකින් වාදනයක් වෙන්න පුළුවන් සොර වාදනයක් වෙන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට ඒක හසුරව ගැනීම හැකියාව අපිට තියෙනවා. ඉතින් මේකෙදි මම ඔයාලට පාවිච්චි කරලා තියෙනවා නිර්මාණාත්මකව ඩ්‍රම්ස් වාදනය සඳහා පාවිච්චි කරන
6-8 බීට් කොටසක් පස්වෙනි විභාගයේ සිට. ඔන්න බලමු අපි වාදනය කළා 1 2 3 1 2 3. මීට අමතරව 6-8 ඔයාලට ඇහිලා තියෙනවා මෙන්න මේ විදිහට ලාංකිකයන් අතර බොහෝ ප්‍රචලිත ක්‍රමවේදයක්. 1 2 3 1 2 3 1 2 3. ඔන්න ඔය ආකෘතියට තමයි 6-8 ටයිම්ස් හැදිලා තියෙන්නේ. එතකොට ඒ හා සමාන පෙරදිග සංගීතයේදී අපිට කොහොමද මේක ප්‍රවේශ වෙන්නේ, මේක අවබෝධ කරගත යුත්තේ කොහොමද? හින්දුස්ථානි තාලය කුමක්ද? ඒ සඳහා පාවිච්චි වෙන තාලය තමයි කෙම්ටෝ තාලය. මම දැන් අතින් ආයි ඔයාලට හස්ත නිරූපණයෙන් පෙන්නනවා කෙම්ටෝ තාලය. කෙම්ටෝ තාලයේ එක් ප්‍රවේදයක් කොහොමද ඉදිරිපත් කරන්න කියලා ටේකාව සමගි. ධින්න ධින්නක තින්න ධිනක ධින්න. පේනව නේද? ඉතාම වේගවත්. ඇයි මාත්‍රා දෙකක් වුණාට ක්වෙවර්ස් වලට කැඩිලා නේද? එතකොට මොකද වෙන්නේ? මාත්‍රා වේගෙන් ගමන් කරනවා, වේගෙන් ගමන් කරනවා. ඒ ආකෘතිය අපි අවබෝධ කරගන්න ඕනේ. හොඳයි දුවේ පුතේ. අපි දැන් බලමු සරල සොර ප්‍රස්ථාරයකට ඌක යොදාගන්නේ කොහොමද කියලා. ඔන්න බලන්නකෝ 4-4 ටයිම් ඔයාලට මම ප්‍රස්ථාරයකින් ඉදිරිපත් කළ තියෙනවා කොලම් එකකින්. ඔන්න බලන්න 4-4 ටයිම් සරල ස්වර ප්‍රස්ථාරයක් තියෙනවා. අපි වාදනය කළා බලමු. දැන් මොනවද තියෙන්නේ? සා ආ සා ආ ගා සා ගා පා ගා පා සා සා නේ. අපි වාදනය කළා බලමු ටයිම් සිග්නේචර් එක 4-4. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා විභාගයක් ඇතුළට මාත්‍රා 4-4 පාවිච්චි වෙන්න ඕනේ කියලා. ඔන්න බලන්න. සා සා ගා සා ගා පා ගා පා සා සා. තේරුණේ? 1 2 3 4. 1 2 3 4. තේරුණා නේද? ඉතාම පහසු කාරණයක් නේද මේ ටයිම් සිග්නේචර් කියන්නේ. හරිම සරලයි. හොඳයි, ඊළඟට අපි 3-4 ටයිම් බලන්න. 3-3 මාත්‍රා විභාග වෙන ලස්සන හරිම සරල කාරණයක් බලන්න. ඊළඟට අපි බලමු 2-4 ටයිම් මාත්‍රා 2-2. 1-2 1-2 1-2 1-2. මොනවද සොර තියෙන්නේ? සාරි සාරි පා ආ පා ආ සරි සරි පාපා. බලන්න හරිම සරලයි නේද? මාත්‍රා 2-2 ඔන්න ඔය ආකාරයෙන් තමයි ටයිම් සිග්නේචර්ස් විභාග වෙන්නේ. ඊළඟට ගන්න 6-8. බලන්න 6-8 තාල රූපේ කොහොමද ඉදලා තියෙන්නේ? ගම්ම පප් පප්පා ආ ගම්ම පප් පප්පා ආ. බලන්න ආකෘතිය බටහිර සංගීතයේදී යොදන ආකාරයටම තමයි පෙරදිග ක්‍රමයේදීත් යොදන්නේ. එතකොට අපිට පුළුවන් බටහිර ස්වර ප්‍රස්ථාරයක් දිහා බලලා මේක පෙරදිග ක්‍රමයට ලියාගත්තාම කොහොමද යෙදෙන්නේ, කොයි විදිහටද අපිට මේ පෙරදිග ප්‍රස්ථාරයක් අපිට ලියාගන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ හොඳින් අවබෝධ කරගන්න පුළුවන් මේ ටයිම් සිග්නේචර් එක කියන කාරණය පිළිබඳ. ඒ කියන්නේ මූලික සිද්ධාන්තයේ පිළිබඳ පමණක් ඉගෙන ගත්තාමත් කොච්චර දුරට ස්වර ප්‍රස්ථාරයක් සංවිධානය කරගන්න අපිට පහසු වෙනවද කියලා ඔයාලට තේරෙනවා ඇති. දැන් බලන්න ගම්ම අප්ප පප්පා ගම්ම අප්ප පප්පා. ඔන්න වේගවත් වාදනය කරන්න ඕනේ. බලන්න මම නැවත වාදනය කරලා පෙන්නනවා ගම්ම අප්ප පප්පා ගම්ම අප්ප පප්පා. බලන්න හරිම සරලයි නේද? හොඳයි. මගේ ආදරණීය දුවල පුතාලට දැන් ටයිම් සිග්නේචර් එක පිළිබඳ යම්කිසි අදහසක් ලැබෙන්නට ඇතැයි මා සිතනවා. මෙහිදී දැන් අපි කිව්වොත් ටයිම් සිග්නේචර් එකක් කියන්නේ මොකක්ද කියලා නැවතත් මතක් කරගමු. අගයන් දෙකකින් දැක්වෙනවා කියලා මම කිව්වා. ඉහළ අගය සහ පහළ අගය. එතකොට සිම්පල් ටයිම්ස් සහ කම්පවුන්ඩ් ටයිම්ස් වලින් එකක් අපි සාකච්ඡා කරා. සිම්පල් ටයිම්ස් යටතේ 4-4 3-4
24. Compound times යටතේ 6-8 අපි සාකච්ඡා කරා. හොඳයි ආදරණීය දුවේ පුතේ, මෙම පාඩම ඔයාලට යම් කිසි තැනක් මග හැරුණා නම් නැවත ප්‍රවේශ වෙලා නැරඹීමේ හැකියාව තිබෙනවා. ගුරුගෙදර channel NIE නාලිකාව හරහා ඔයාලට මේක නැවතත් මෙම පාඩම නැරඹීමේ හැකියාව තියෙනවා. ඒක නිසා යම් කිසි තැනක් මග හැරුණා නම් මගේ ආදරණීය දුවට පුතාට නැවතත් මේක පරිශීලනය කිරීමේ අවස්ථාවක් තියෙන බවත් හොඳින් මතකයේ තබා ගත යුතුයි. හොඳයි පුතේ, දැන් අපි ටයිම් සිග්නේචර් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගත්තා. දැන් අපි යනවා ඇක්සිඩෙන්ටල්ස් කියන මූලික සිද්ධාන්තයේ වෙත. ඇක්සිඩෙන්ටල්ස් කියන්නේ මොනවද? අපි සාකච්ඡා කරමු. ඇක්සිඩෙන්ටල්ස් කියන්නේ පෙරදිග සංගීතයට අනුව සැලකෙන කෝමල ස්වර, තීව්‍ර ස්වර සහ කෝමල තීව්‍ර ස්වර යන්ට වෙනස්ව, ඒ කියන්නේ ප්‍රකෘති ස්වරූපයෙන් යොදන ස්වර තියෙනවනේ, ඒ සඳහා භාවිතා කරන සංකේතවලට. හරිම සරලයි නේද? මම නැවතත් කියන්නම්. පෙරදිග සංගීතයේ පාවිච්චි කරන කෝමල ස්වර, තීව්‍ර ස්වර හඳුන්වන්න යොදන සංකේත මොනවද? ඒ වගේම මේ දෙකට අමතරව ප්‍රකෘති ස්වරයන් ලිවීම සඳහා පාවිච්චි කරන සංකේතේ මොකක්ද කියන එක හරි වැදගත්. අන්න ඒක මොනවද කියලා අපි අඳුනගමු. එතකොට අපිට බටහිර ප්‍රස්ථාරය පෙරදික්‍රමයට ප්‍රස්ථාර කර ගැනීමේ ඉතාම පහසු ස්වභාවයක් අපිට ලැබෙනවා. හොඳයි, දැන් මේ තිරේ දිස්වන කරුණ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. මගේ දරුවෝ බලන්න, ෆ්ලැට් සයින් lower in pitch by 1 semitone කියන්නේ half step එකක් අඩු වෙන අවස්ථාව, ප්‍රධාන ස්වරයකින් අර්ධ ස්වරයක් අඩු වෙන අවස්ථාවකදී අපි කිව්වා ඒකට ෆ්ලැට් කියලා. ඔන්න කෝමල ස්වරයක් නියෝජනය කරන්න, කෝමල ස්වරයක් පැහැදිලිව හඳුන ගන්න තියෙන සංකේතය තමයි මේ ෆ්ලැට් සංකේතය. ඒ වගේම නැචරල් සංකේතය, ප්‍රකෘති ස්වර හඳුන්වා දීම සඳහා යොදන සංකේතය. ඒ වගේම ෂාප් ස්වර, ඒ කියන්නේ තීව්‍ර ස්වරයක්, ඒ කියන්නේ යම් කිසි ස්වරයකට වඩා හඬ භාගයක් වැඩි වෙන අවස්ථාවකදී යොදන සංකේතය තමයි මෙන්න මේ ෂාප් සංකේතය. ඔන්න මගේ දරුවන්ට ලියාගන්න මං චූටි වෙලාවක් දීලා තිනවා. හොඳයි, අපි මේ කාරණය ස්වරපූර්වක් මගෙන් ඉගෙන ගන්න උත්සාහ කරමු නේද? අපි උත්සාහ කරලා බලමු. රයිට්, දැන් ඔන්න අපි නැවතත් ස්වරපූර්වට එනවා. හොඳයි, දැන් අපි ක්ලෝස් අප් එකකින් බලමු මේ ස්වර කොහොමද හැසිරෙන්නේ කියන කාරණේ. මගේ දරුවෝ දන්නවා ස්වරපූර්වේ ප්‍රධාන ස්වර හත මොනවද කියලා මේ වෙනකොට. හොඳයි, මං වාදනය කරලා පෙන්නන්න. සාරීගාම පාදා නීසා. මෙන්න ප්‍රකෘති தත්තේ තියෙන ස්වර. මීට අමතරව ඔයාලට පේනවා මගේ දරුවන්ට මේ බලන්න බ්ලැක් කීස් වගේකුත් තියෙනවා. ස්වර පූර්වේ බ්ලැක් කීස් උත් තියෙනවනේ. හරි, මෙන්න මේවා වලින් නියෝජනය කරන්නේ පළවෙනි ස්වර දෙකින් කෝමල ස්වර විදිහට තමයි පෙරදිග සංගීතයේදී අපි හඳුනාගන්නේ. මෙන්න මේ බ්ලැක් කීස් වලින් මෙම ස්වර දෙකත්, මේ බ්ලැක් කීස් තුනක් තියෙන ඒරිය එකක් තියෙනවනේ. මෙන්න මේ බ්ලැක් කීස් තුනෙන් මෙන්න මේ ස්වර දෙක කෝමල ස්වර දෙකක් විදිහට තමයි හඳුන්වන්නේ. මොනවද දැන් මේ ස්වර? මේ තියෙන්නේ කෝමල ඍෂභේ, කෝමල ඍෂභේ. මේ තියෙන්නේ කෝමල ගාන්ධාරේ. හොඳයි, ඊළඟට අපි බලමු තුන්වෙනියට හම්බෙන පළවෙනි, තුන්වෙනි බ්ලැක් කීස් තුනෙන් පළවෙනි කීයකට කියන්නේ නම මොකක්ද කියලා. මේක ෂාප්, F ෂාප්, තීව්‍ර මා ස්වරේ. මේ ස්වරය A ෆ්ලැට් කෝමල දා. මේ ස්වරය B ෆ්ලැට් කෝමල නී ස්වරය. හොඳයි, පෙරදිග සංගීත ක්‍රමයේදී මෙන්න මේ ආකෘතිය පදනම් වුණත් බටහිර සංගීතයට යනකොට අපිට ඒකට වඩා චුට්ටක් වෙනස්, යම් කිසි මට්ටමකින් වෙනස් ස්වරූපයක් තමයි දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ ඕනෑම ස්වරයක් ෆ්ලැට් වෙන්න පුළුවන්, කෝමල ස්වරයක් වෙන්න පුළුවන්, ඕනෑම ස්වරයක් ෂාප් ස්වරයක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕනෑම ස්වරයක් පෙරදිග සංගීතයේ නොවේ අපරදිග සංගීතර අනුව කෝමල ස්වරයක් වෙන්නත් පුළුවන්, තීව්‍ර ස්වරයක් වෙන්නත් පුළුවන්. ඒක වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. බලන්න දුවේ පුතේ,
අපි දැන් සාකච්ඡා කරා කලින් නැවතත් අපි ක්ලෝස් අප් එකකට යමු. දැන් බලන්න මෙන්න සාස්වරයේ තිය. සාස්වරයට වඩා හඬ භාගයක් half step වැඩි නම් අපි ඒක sharp ස්වරයක් විදිහට හැඳින්නුවා. ඒ කියන්නේ මෙන්න මේ black key එක. එතකොට මේ සාස්වරයට පෙරදිග සංගීතයේ සාලෙස හඳුන්වන ස්වරයට බටහිර සංගීතයේදී අපි C කියලා තමයි යොදන්නේ. C කියලා තමයි යොදන්නේ. ඒක එතකොට බලනකොට C එකට වඩා half step එකක් වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? C sharp වෙනවා. C sharp වෙනවා. මං හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. C sharp වෙනවා. ඒ වගේම සා ස්වරයට හඬ භාගයක් අඩු වෙන විට හඬ භාගයක් අඩු වෙනකොට හඬ භාගයක් අඩු වෙන විට අපි ඒකට කියනවා C flat. C flat. නේ? ඔන්න හොඳින් අවබෝධ කරගන්න. C flat. හරි. මං හිතනවා තේරෙන්නට ඇති කියලා. හොඳයි. දැන් ඊළඟට අපි බලමු තවත් ස්වරයක් ගමු. අපි ගමු E. සාරිකා E. E ස්වරේ. හරි. E නෝට් එකට වඩා හඬ භාගයක් වැඩි වුණාම E sharp. E sharp. E ස්වරයට වඩා හඬ භාගයක් අඩු වුණාම E flat. ඒ විදිහට තමයි හඳුන්වන්නේ. මං හිතනවා පැහැදිලි වෙන්නට ඇති. නැවතත් බලමු. E ස්වරයට හඬ භාගයක් වැඩි වෙන විට sharp වෙනවා. එතකොට අපි ඒකට හඳුන්වනවා E sharp කියලා. E ස්වරයට වඩා හඬ භාගයක් අඩු වෙන විට E flat වෙනවා. E flat වෙනවා. දැන් බලන්න E ස්වරයට වඩා හඬ භාගයක් වැඩි වෙනකොට E sharp වෙනවා. E sharp බලන්න පෙරදිග සංගීත ක්‍රමයට අනුව මොන ස්වරයද ඇවිල්ලා තියෙන්නේ? මා ස්වරය, මා ස්වරය, මා ස්වරය. නේද? මා ස්වරය ඇවිල්ලා තියෙන්නේ. පෙරදිග ක්‍රමයට අනුව ගා ස්වරයට වඩා හඬ භාගයක් අඩු වුණාම කෝමල ගාන්ධාරය. කෝමල ගා. මං හිතනවා දැන් පැහැදිලි කියලා. හොඳයි. දැන් අපි බලමු මෙම ස්වර කෝමල සහ තීව්‍ර ස්වර අපරදිග ප්‍රස්ථාරයක. ඒ කියන්නේ බටහිර ප්‍රස්ථාරයක කොහොමද යෙදෙන්නේ කියලා. බටහිර ප්‍රස්ථාරයක මෙම සංකේත සෑම විටම අදාළ ස්වරයට පෙර තමයි යොදන්නේ. අදාළ ස්වරයට පෙර. ඒ කියන්නේ ඒක සෙමි බ්‍රීව් එකක් වෙන්න පුළුවන්. ක්‍රොචට් එකක් වෙන්න පුළුවන්. මිනිම් එකක් වෙන්න පුළුවන්. ඒට පෙර තමයි හැම විටම මෙන්න මේ කියන ඇක්සිඩෙන්ටල්ස් තුනම යොදන්නේ. ඒ කියන්නේ ෆ්ලැට් නෝට් එකක්, නැචරල් මාක් එකක් හෝ ෂාප් මාක් එකක්. මේවා යොදන්නේ තියෙන ස්වරයට පෙර. හොඳින් මතක තියාගන්න. තියෙන ස්වරයට පෙර. එතකොට අපි දැන් ඒක බලන්න ඕනේ ස්වර ප්‍රස්ථාරයක් ඇසුරෙන්. බටහිර ස්වර ප්‍රස්ථාරයක් ඇසුරෙන්. මම දැන් ඔයාලට ගෙනහලා තියෙනවා යතුරු පුවරුවක ස්වර පිහිටීම. මෙය අධ්‍යයනය කරලා ට්‍රිබල් ක්ලෙෆ් එක මත සහ ඊට පහලින් නැති බේස් ක්ලෙෆ් එකේ මන්ද්‍ර ස්වර යෙදෙන විදිහ යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඕනේ. අනිවාර්යෙන්ම පෙරදිග ස්වර ප්‍රස්ථාරයක් අර්ථ නිරූපණය කරගන්නවා වගේම බටහිර ස්වර ප්‍රස්ථාරයක් අර්ථ නිරූපණය කරගන්න. ඒ කියන්නේ බටහිර ස්වර ප්‍රස්ථාරයක ස්වර පිහිටන්නේ කොතනද, ඒ ස්වර මොනවාද කියන එක පිළිබඳ දල අවබෝධයක් ලබා ගන්න නම් මේ තිරේ දිස්වෙන ආකෘතිය සහිත කොටස හොඳින් අධ්‍යයනය කරලා බලන්න. මම පොඩ්ඩක් විග්‍රහ කරන්නම් මේක පැහැදිලි කරන්න. බලන්න මධ්‍ය සප්තකයේ කොතනද තියෙන්නේ? මිඩල් සී කියලා ස්වර පූර්වකුත් යටින් මම දක්වලා තියෙනවා. බලන්න මිඩල් සී මධ්‍ය ෂඩ්ජය. මධ්‍ය ෂඩ්ජය සා ස්වරේ. එතෙන් සිට උච්ච මධ්‍යමය දක්වා ස්වර ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් ඉහළට ගමන් කර ඇති ආකාරය ඔයාලට දැන් හොඳට පේනවා. ඒ වගේම බලන්න මධ්‍ය ෂඩ්ජයේ සිට මන්ද්‍ර ස්වර අතිමන්ද්‍ර පංචමය දක්වාම ස්වර විහිදී ඇති රටාව බලන්න. ලයින් එකයි ස්පේස් එකයි, ලයින් එකයි ස්පේස් එකයි අතර ස්වර ටික ඔය විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ඇසුරෙන් ග්‍රේට් ස්ටාෆ් මත ස්වර පීඨන ආකාරය අවබෝධ කරගත්තාම පුතේ අපිට ස්වර ප්‍රස්ථාරයක මේ ස්වරය තමයි මේ මෙන්න ශුද්ධ නිෂාදේ, ශුද්ධ ගාන්ධාරේ ආදී වශයෙන් ස්වර හඳුනා ගැනීමේ හැකියාව નિરાයාසයෙන්ම ඇති වෙනවා. දැන් අපි ආයි ඇක්සිඩෙන්ටල්ස් කොහොමද මේ ස්වරත් එක්ක යොදාගන්නේ කියලා බලමු. බටහිර ස්වර ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන්
හොඳයි. අපි නැවතත් යමු මේ බටහිර ස්වර ප්‍රස්ථාරයට. මේ තියෙන්නේ ලෝකේ විශිෂ්ටතම සංගීතඥයෙක් වූ ලුඩ්විග් වාන් බීතෝවන්ගේ ෆර් එලිස් නම් සංගීතමය නිර්මාණය. මේ තුල ඔයාලට පේනවා අර අපි ඉහතදී සඳහන් කළ ඉහත සාකච්ඡා කරපු ඇක්සිඩෙන්ටල්ස් තැනින් තැන යොදා ඇති බව. හොඳට බලන්න. පළවෙනි බායක ඇතුලේදී පළවෙනි විභාගය ඇතුලේදී දෙවෙනි මාත්‍රාවේ ෂාප් සංකේතයක් යොදලා තියෙනවා. ඊළඟට දෙවෙනි විභාගයට එන විට එහි දෙවෙනි මාත්‍රාව නැවතත් ෂාප් සංකේතයකින් යම්කිසි ස්වරයක් ලකුණු කරලා තියෙනවා. ඊළඟට බලන්න මාත්‍රා හතරක් දෙවෙනි විභාගය ඇතුළේ මාත්‍රා හතරක් ඉස්සරහට යනකොට ඊට පසුව හම්බෙන මාත්‍රාවට නැචරල් සංකේතයක් යොදලා තියෙනවා. හොඳයි. ඔන්නෝක අපි විග්‍රහ කරගමු. මොකද්ද මේ තියෙන්නේ? මේක මොකද්ද? මොන ස්වරයේද? කියන දේ අපි ස්වර පූර්වවත් භාවිත කරමින් මේක විග්‍රහ කරගන්න උත්සාහ කරමු. හොඳයි දුවේ පුතේ. දැන් බලන්න නැවතත් ස්වර ප්‍රස්ථාරය දිහා බලන්න. අපේ දෙවෙනි මාත්‍රාවේ යොදලා තියෙනවා ෂාප් සංකේතය. ෂාප් සංකේතය. මේ ස්වරේ කුමක්ද? හොඳින් බලන්න. දැන් පෙර කොටසට යනවා. හොඳින් බලන්න. ඔයාලට පැහැදිලිව පේනවා. පැහැදිලිව පේනවා මොන ස්වරේද තියෙන්නේ? ට්‍රිබල් ක්ලිෆ් එක මත තියෙන ස්වරයක්. බලන්න. D ෂාප් ස්වරේ. D ෂාප්. D ස්වරේ ෂාප් කරලා තියෙන්නේ. නේද? පැහැදිලි නේද? ඔන්න බලන්න ඊළඟ අවස්ථාවේදී D ෂාප් එකක් දක්වන්න ලැබෙනවා. ඒ වගේම දෙවෙනි විභාගයේ තුල පස්වෙනි මාත්‍රාවේදී natural sign එකක් යොදලා තියෙනවා. natural sign එකක්. මම ඉස්සෙල්ලා කතා කරේ මෙන්න මේ පළවෙනි විභාගය තුල sharp සංකේතය පිළිබඳ. ඊළඟට දෙවෙනි sharp සංකේතයේ D sharp එකක් නැවතත් යෙදලා තිනවා. ආදරණීය දුවේ පුතේ, මෙහෙම sharp සංකේතයක් යෙදුවහම ඒ රේඛාව තුල ඉදිරියට තියෙන සියලුම ස්වර sharp තත්ත්වයට පත් වෙනවා. ඉදිරියට තියෙන සියලුම ස්වර sharp තත්ත්වයට තමයි පත් වෙන්නේ. නමුත් අපිට ඊළඟ ස්වරය යොදන්න ඕන නම් D sharp එකක් නැතුව D ස්වරයක්. ඒ කියන්නේ D sharp කියන්නේ මොකද්ද? D sharp කියන්නේ කෝමල ගා ස්වරේ. කෝමල ගා ස්වරේ. කෝමල ගා ස්වරේ. කෝමල ගා ස්වරේ. D sharp එක. D sharp එකක් නැතුව අපිට යොදන්න ඕන වුණාම D ස්වරේ. ඒ කියන්නේ ශුද්ධ ඍෂභයක්. ඊළඟ අවස්ථාවේදී ඔන්න ප්‍රස්ථාරය බලන්න. ඊළඟ අවස්ථාවේදී නියෝජනය වෙනවා D ස්වරයක්. දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති පුතේ, sharp සංකේතයක් දැම්මම මොකද වෙන්නේ? ස්වරයක් half notes ඉහළට යනවා. ප්‍රස්ථාරයේදී sharp සංකේතයක් දැම්මම ඒ රේඛාවට අදාළ ඉදිරියට තියෙන සියලුම ස්වර මොකද වෙන්නේ? sharp සංකේතයේ බලපෑමට යටත් වෙනවා. නමුත් එය අපිට sharp නැතු natural තත්ත්වයට, ප්‍රකෘති තත්ත්වයට ගෙනීම සඳහා යොදා ගන්නා සංකේතේ තමයි natural sign එක. natural sign එක. ඔය ආකෘතිය ෆ්ලැට් නෝට්ස් වලටත් ඔය විදිහටම බලපානවා. ඔය විදිහටම බලපානවා. මගේ දරුවන්ට දැන් මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා ෆ්ලැට් නෝට්ස්, ෆ්ලැට් සිම්බල් එක, ෂාප් සයින් එක, ෂාප් සිම්බල් එක, නැචරල් සයින් එක සහ එය භාවිතා කරන්නේ කොහොමද කියන එක. ප්‍රස්ථාරයක් දැක්ක ගමන් අපිට දැන් බටහිර ප්‍රස්ථාරයක්, අපරදිග ප්‍රස්ථාරයක්, දුටු විගස අපිට එය හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. නේද? හොඳයි දරුවනේ. අපි අද දවසේදී සාකච්ඡා කරේ ටයිම් සිග්නේචර්ස්, ඒ වගේම තවත් පෙරදිග ප්‍රස්ථාරකරණයට වගේම අපරදිග ප්‍රස්ථාරකරණයටත් වැදගත් වෙන ඇක්සිඩෙන්ටල්ස්. හොඳයි. මං හිතනවා මේ පිළිබඳ අවබෝධ වන්නට ඇති කියලා. දැන් අපි යමු ඉගෙනුම් පළවලට. මේ අද කරන ලද පාඩම ඇසුරෙන් මෙන්න මේ කොටස් ඔයාට සාධනය කරගන්න පුළුවන්ද කියලා, පූර්ණ කරගන්න පුළුවන්ද බලමු. අපරදිග ප්‍රස්ථාරයක තියෙන සංකේත අධ්‍යයනය කර හඳුනා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ටයිම් සිග්නේචර් එකක් නිර්වචනය කරන්න දැන් ඔයාලට පහසුවෙන්ම පුළුවන්. ඒ වගේම ඇක්සිඩෙන්ටල්ස්, ඇක්සිඩෙන්ටල්සුත් නිර්වචනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ස්වර ප්‍රස්ථාරයක ස්වර ප්‍රස්ථාරයක් තාලානුකූලව කියැවීමේ හැකියාව ලැබිලා තියෙනවා ටයිම් සිග්නේචර්ස් ඇසුරෙන්. ඒ වගේම ප්‍රස්ථාර කිරීමේ ඇති වාසි මොනවාද? බටහිර ස්වර ප්‍රස්ථාරයක් හෝ වේවා, පෙරදිග ස්වර ප්‍රස්ථාරයක් වේවා, කුමන ස්වර ප්‍රස්ථාරයක් වුණත් අපිට අපරදිග ස්වර ප්‍රස්ථාරයක් පෙරදිග ස්වර ප්‍රස්ථාරයක් බවට පරිවර්තනය කිරීමටත්, පෙරදිග ස්වර ප්‍රස්ථාරයක් බටහිර ආකෘතියට
පරිවර්තනය කිරීමටත් හැකියාව ලැබෙන එකෙන් තියෙන වාසිය මොකක්ද? හොඳට කල්පනා කරලා බලන්න. ලෝකයේ විවිධ රටවල් වල භාවිතා කරන විවිධ සංගීතමය ශෛලීන්, විවිධ ස්වර ප්‍රස්ථාරයන් අපට පෙරදිග ක්‍රමයට නිසි ලෙස ගලපවා ගනිමින් ඒ වාදනය කිරීමටත්, ඒ ගායනය කිරීමටත්, ඒ වගේම හොඳින් රස විඳීමටත් හැකියාව ලැබෙනවා. නේද? ඔන්න ඕක තමයි අපිට තියෙන ප්‍රධානතම වාසිය මෙන්න මේ බටහිර සංගීතයේ මූලිකාංග අධ්‍යයනය කිරීම තුලින්. හොඳයි දරුවනේ, අද දවසේදී අපි බටහිර සංගීතයේ මූලික සිද්ධාන්ත දෙකක් වන බාස්, ටයිම් සිග්නේචර් සහ ඇක්සිඩෙන්ටල්ස් පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගත්තා. ඉදිරි දිනකදී නැවත හමු වන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් අද දවසේදී සමුගෙන යනවා. ඒ වගේම අවසාන වශයෙන් මම ලෝක සංගීත කෘතියක් වන වේවිං ෆ්ලෑග් සංගීත නිර්මාණයට ඩ්‍රම්ස් වාදනයකින් කොහොමද ටයිම් සිග්නේචර් එක අවබෝධ කරගෙන, ඒ කියන්නේ 4-4 ටයිම් එකට ඒ ආශ්‍රය කරගෙන ඊට අනුකූල, ඊට අනුරූපී ඩ්‍රම්ස් වාදනයකින් අද දවසේ වැඩසටහන හමාර කරනවා. එසේනම් ඔබට සුබදායි දවසක්.